අයිබෝන් කියලා පිළිගන්න අපරි පබ්ලික් වෙතින් කියන තවත් වීඩියෝ එකට මේ වීඩියෝ එක ඉතා ඉක්මනින් කරන වීඩියෝ එකක් මොකද අද ජනවාරි 14මයි තාමත් Samsung event එකේ අනාතරමයි මේක ෂූට් කරන්නේ මේ මගේ පළවෙනි වීඩියෝ එක කිසිම ලෑස්තියක් නැතුව කරන ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්නේ Samsung event එකේ ආපු දේවල් ගැන ඉතින් ගොඩක් කට්ටිය බලාපොරොත්තුෙන් හිටපු ෆෝන් එක තමයි මේ Samsung S21 කියන එක අපි thumbnail එක දැක්ක Apple ලා copy කරා කියලා. ඉතින් කට්ටිය ඒවල් නැති Apple ලගේ මොනවද copy කරේ කිසිම එක වගේ දෙයක් නැහැනේ. Apple ලා මතකද ඔයගලන්ට iPhone 12 එකට charge එකක් නැතුව phone and box only ආයි. ඉතින් Samsung ලා ඒලා hina වුණා. අපි නම් ඒ වගේ දෙයක් ජීවිතේ කරන්නේ නැහැ වගේ. දැන් ඒ වෙලා hina වුණා. ඒක ලංකාවේ කොල්ලෝගේ ලොඩික memes ඇදුවා. එන්න fun එකක් දුන්නා කට්ටිය post කරා. මේමයි අපි Samsung මේ මේ ලක්ෂ ගානක් දීලා ගන්න ඕනේ ද චාර්ජරයක්වත් නැති ෆෝන් එකක් කියලා. හැබැයි අද ඔයගලන් බැලුවොත් මේ අන්බොක්ස් කරපු වීඩියෝ එකේ තියෙනවා කිසිම චාර්ජින් ඩොක් එකක් කියන්නේ නැහැ. හැබැයි කේබල් එකක් එවලා තිබ්බා. මේක ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා වුණත් ඩොක් එක ගන්න වෙන්නේ අපිට වෙනම. ඉතින් Samsung ලා Apple එක කොපි කරා. Apple කොල්ලෝගේ ගැම්මර හිනහම Samsung අයට. ඉතින් ෆෝන් ලයින් එකේ තියෙන Samsung Galaxy S21 Ultra 5G එක තියෙනවා. Galaxy S21 Plus 5G ඒ වගේම normal budget series එකේ දෙන Galaxy S21 5G ඒක ඩොලර් 99යි. ඒක නම් සෑහෙන low price එකකට යන එක නම් super budget device එකක්. ඉතින් phone models ආවේ ওই විදිහට. Accessories වලට ගිහිල්ලා බැලුවොත් අපිට බලන්න පුළුවන් Samsung Galaxy Buds Pro එකක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේක පොඩ්ඩක් මේ සෑන් ඉම්ප්‍රූවමෙන්ට් එකක් තියෙනවා. මම ඕලන් පේනවා මේ වීඩියෝ එකේ නිකන් අමුතු ග්ලොසි ෆිනිෂ් එකයි. හැබැයි කලින් තිබ්බ බඩ් එක වගේමයි. මොනවාරි ඉම්ප්‍රූවමෙන්ට්ස් ඇදී මම ඒක වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මට මූලිකම කතා කරන්න ඕනේ අර ෆෝන් එක ගැන. දැන් ඊළඟට වැඩිපුරම කතා කරන්න ඕනේ මේ Galaxy Smart Tag එක ගැන. දැන් Smart Tag එක ගත්තාම මේක අපි කතා කරා Apple ලා කරනවා Apple ගැන. මොකද කලින් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක බලනවා 2021 යන Apple products list එකේ තිබ්බ මේ Tag එක. Smart Tag එක. අපි හිතුවේ කලින් අවුරුද්දේ ආවේ නැහැ. දැන් Samsung මේක රිලීස් කරලා දිනවා. ඔයගොල්ලන් මේ වීඩියෝ එකේ පේනවා ඒක කොච්චර යූස්ෆුල්ද. එහෙම නැත්නම් කොයි විදිහටද මේගොල්ලන් Samsung මේක මේ ටෙක්නොලොජි එක එළියට දාලා තියෙන්නේ කියලා. දැන් Apple ලා මේක රිලීස් කරාම කට්ටියගේ Apple ලා Samsung ව කොපි කරා. එහෙම කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ කලින් අවුරුද්දේ හවසනටගේ Samsung මෙතන ඉස්සරහට ඇවිල්ලා foldable devices foldable technology එක ගෙනා වගේ smart tag technology එක මේගොල්ලන් මුලින්ම පටන් ගත්තා. ඒ වගේම power wireless charging docks වගේත් තියෙනවා මේකේ website එකේ. ඉතින් අර 25 watt travel adapter එක. ඒ කියන්නේ දැන් Samsung phone එක ගත්තら අපිට charge එක හම්බෙන්නේ නැහැ. Apple අර hina වුණාට Samsung උත් ඒක කරා. මං ආයෙත් ඒක කියන්නේ මට ඇත්තටම හොඳ වැඩේ කියලා කියන්නේ ඉතරා. ඉතින් කොහොම හරි මෙච්චරයි Samsung event එකේ වුණේ. අපි බලමු ගොඩක් දැන් ඉස්සරහට Samsung fan base එක වැඩි ලංකාවේ. ඉතින් YouTube වල ගොඩක් මේ සම්බන්ධයෙන් videos කරයි. මම මේක නිකන් quick review එකක් වගේ ගියේ. ඒකේ මූලික අරමුණු උනේ Samsung Apple copy කරා කියන එක ලෝකෙට කියන්න. ඒ වගේම Samsung Apple එක තැනකින් fail වුණා කියන්න තෝරන උනා. මොකද මේ tag එක ගේන එක fail වුණා. copy කරන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේගොල්ලන් කලින් hina වුණා. Apple ලා charging charge එකක් එවුවේ නැහැ. අපි ඒක හදාහත් කරන්නේ නැහැ කියලා. Apple ලා මේක කරේ ඇත්තම ලෝකය ගැන හිතලා. ඒ කියන්නේ මේ e-waste එක වැඩි වෙන එක නවත්තන්න තමයි ඒගොල්ලෝ මේක කරේ. අපි හැමෝම ආගෙතර dock එකක් නෙමෙයි. මං ගාව දෙන දින dock 10කට වඩා. ඉතින් ඒ සමහර අය ගාව තියෙනවා ගොඩක් ડોක්ස් තියෙනවා. ඉතින් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් නිසා තමයි Apple ලා මං දකින විදිහට මේක කරේ. ඉතින් Samsung ලා මේක කරා. ඉතින් ඇත්තට හොඳ දෙයක්. හැබැයි කොපි කරා hina වුණා කලින්. ඉතින් Apple tag එක ගැනත් අපි කතා කරා. ඔයාගේ අදහස් මොනවද මේ සම්බන්ධයෙන්? පල්ලෙන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහදී අනිත් YouTube වල කරන videos බලන්න. අර videos එක මං ගත්තේ Samsung official YouTube channel එකෙන් උයි unboxer එකේ channel එකෙන් උයි. ඉතින් ඒක දෙන්නට credit ගන්න ඕනේ. තවත් video එකකින් හම්බ වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.